හරි මේ ගානේ හැටියට එතකොට පළවෙනි රූප පැපර ගන්න පුළුවන් සීලි මොහොම තිනවා ඒ ලක්ෂ්‍ය මෙතන ඒට ගැට ගහලා තිනවා ස්වභාවික දිග ඒ වෙච්ච තන්තුක එක්කලවරක් ඒකේ අනිත් කෙලවරට p අංශෝ ගැට ගහලා ස්කන්ධෙම් වෙච්ච තිබ්බෙන් පස්සේ නිදාසි මෙල්ලි ලිනවා නෝ 3l දුරකින් කියලා අපිට ගන්න පුළුවන් මෙතන කියන වාසිය එතකොට මෙන්න මේ පරතරය 3i මොකද්ද මෙන්න මේ කඩිරත් මේ සීලිමත් අතර පරතරය 3i කියලා ගන්න පුළුවන් ඔහොම මේක l මේක l මේක l මේ දෙක අතර පරතරය l මේ දෙක අතර මෙහෙම තර මෙතන සමතුලිතව ඉන්න නිසා නං අංශය ස්කන්ධෙම නිසා පළලෙහාට බර mg ඉහළට ආදේට ඉනෝට් කියලා ගන්න පුළුවන් තර මේක දීලා තියෙන ළමයාට තේරෙන්න ඕනේ මේ ප්‍රත්‍යස්තමා දුන්නේ මොකද තන්තු ප්‍රත්‍යස්තමාපංකේ හොයාගන්න කියලා තේරෙන්න එන මේකෙහි සමතුලිතය සරකලා පහළට එප්සිලන් mg යදොත් අපිට එනවා mg ඍණ t නෝට් සමන ස්කන්ධයෙන් තොරණ බිඳුවයි සමතුලිත නිසා mg ප්‍රත්‍යස්මාපංක ලැම්ඩා හේතුවත් ලැම්ඩා මේ අවස්ථාවේදී මේක ස්වභාවික දිග l නිසා අමතරව ඇදලා තියෙනවා 2l දුරක් ස්වභාවික දිග සමාන බිඳුවයි නැතෝ සරලව නැත්නම් ලැම්ඩා කියන්නේ mg ර 2 කියලා ඒක ඕන කෙනෙකුට තේරෙනවා ඊට පස්සේ ඊළඟට කියනවා මෙහෙම ඉන්න පීට දෙවන රූපේ සීලිම මේ l මට්ටමේදී මේ වගේ ස්කන්ධය දෙකෙන් මෙච්ච q මුද්දක් දාලා තන්තුවට නිදාසයේ ඇවිල්ලා p හි ගැටල පහ ගැටෙන හරස්සනවා කියලා. ତର q මෙතන මෙයා හරි ତର q නිදාසයේ තමයි අතාරින්නේ. ତର q නිදාසයේ අතාරියන් පස්සේ මේ q ගේ ස්කන්ධ දෙකයි එමු. එයා බර 2mg. නමුත් තන්තුව මේක ඝර්ෂණ නැහැ සුමට නිසා මේ මුද්ද කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒකත් බලපන්. නැස Q නිදහස එනවා P ගේ වදින්න. ඔන්න වෙන තෙක්. මෙතන P තාම ඉන්නවා. Q මෙහෙම වදින්න ඔන්න වෙන අවස්ථාවට එනවා. හැබැයි විතර Q ගේ ප්‍රයෝගයක් තියෙන කිසියම් V. Q මෙතනදී නිදහසේ ආරම්භ කරනවා. ඊතර මේ Q ගැටෙන්න ඔන්න වෙන අවස්ථාවේ Q ගේ ප්‍රයෝගය හොයා ගන්න පුළුවන් අපිට. ඊටන් පස්සේ. අපිට පුළුවන්. මෙතන A නේ AQ සමාන L Q ආරම්භ කරන මෙතනදී A සිට මෙතන දුර L නැතහොත් AQ සමාන L සිට AQ සමානයි මෙතන L 2L 3L තෙක් තෙක් අපිට පුළුවන් පහලට දාන්න V වර්ග සමාන U වර්ග තමයි 2S දැම්මොත් වෙනවා අවසන් ප්‍රයෝගයේ Q ගේ P එක ගැටෙන්න ඕන වෙන අවස්ථාවයි V ආරම්භ ප්‍රබිඳුවයි 2යි එන ගුරුත්වාකර්ෂණ g ගමන් කර දුර s මෙතන සිට මෙතනට පහළට යක් ගමන් කර 2යි දුර v දනාගෙන ඉස්ස v ගන්න පුළුවන් අපිට 2 gl මූලකය එතකොට ඒත් එක්කලම අපිට හරියට කාලය හොයන්න පුළුවන් මේ q ට මෙතන ඉඳන් මෙතනට එන්න ගිය කාලය ඒත් aq සමාන l සිට aq සමාන 3l තෙක් q ට දාන පහළට v සමාන u දනේටි v ද එව්වා අපි දැන් 2 gl මූල ආරම්භ ප්‍රේ බිඳුවේ කියුගේ එන ගුරුත්වාකර්ෂණය කාලේ t1 තරෙනවා t1 කාලේ සමාන 2i l බෙදීම g මූල කියලා එහෙනම් t1 කාලෙත් v හොයාගත්තා ඊපස්සේ මේ v ගෙන් ආවට ඇවිල්ලා qp එක ගැටුණාට දෙක සංයුක්ත වෙලා අතන රූපේ හරියටර දැන් Q සහ P ගැටලෙන අවස්ථාව අපි කීකීතිය Q සහ P බද්ධ වෙලා බද්ධ වෙච්ච මාස්තාව ඔන්න මම මේකට කියන PQ සංයුත්තය හරි PQ කියලා හොනම දැන් ඊතරම් PQ සංයුත්තය දැන් Q ආ V speed නැහැත PQ සංයුත්තය අපිට දැන් පුළුවන් කිසියම් W වේගකින් යන පටන් ගන්නවා හැබැයි තාම දෙකම එක level එක W හොයා ගන්න එක තමයි ප්‍රශ්නේ ඊතර W හොයා ගන්න සිද්ධ වෙන අපිට මේ PQ ගැටුමන පෙර සහ පසු අවස්ථා හරකලා දැන් මේ level වෙනස් නැහැ එකම වගේ කියලා හිතලා PQ ගැටුමට පෙර සහ පසු අවස්ථාවට අපිට පුළුවන් ගමිතාංශයේ නියමද PQ ගැටීමට පෙර සහ පසු
අවස්ථා සලකලා ගමජහස් සිඳීමේ යෙදුවොත් අපිට එනවා කොහමද? ගැටීමට පෙර p q ගමදා q ගේ ස්කන්ධ දෙකයි q ගේ ස්කන්ධ දෙකයි ප්‍රවේගය හෙව්ව මේ v දෙකක් g න් මූල. p ගේ ස්කන්ධෙම් හැබැයි ප්‍රවේගයක් නැහැ. සංයුක්ත ස්කන්ධෙ ඊට පස්සේ 3i m යන ප්‍රවේගය w කියලා හිතුවා. එතකොට m මේ මහෝසිරා අපිට එනවා w සමානයි 4ක් g l බෙදීම 3ක් ඒ ස්පීඩ් එක ඇතුළු පස්සෙන් රූපේ සංයුක්තිය අපිට මද දුරක් කොහොම මේ තුනයි මේ A මට්ටමේ සිට මද දුරක් පළලට ආගෙන මෙතන පුළුවන් මෙතන මම ගන්න මෙතන කියලා ගමු මේ ඉන්නේ PQ සංයුක්තය දැන් ඔය මෙතන මේ විතර කාලය T අගේ අනිවාර්යම වැඩි T1ට වඩා අපේ හොගලි ඉතින් PQ සංයුත්තේ කිසියම් A මට්ටමේ සිට 3i දුරට වඩා වැඩියෙන් ගිහිල්ලා හරි. ඉතින් මේ L L L. ඊට පස්සේ අපිට කියන්නේ ඔය සංයුත්තේට A සිට 7ක් පල්ලෙහාන් තියෙන B ලක්ෂයේ සිට උස ගන්නලු x කියලා. අරගෙන ඔය කියන වේග සමීකරණය ගොඩනගන්න කියලා අපිට කියන්න. හරි මං 11ක් කරා මං හිතමු මං ගන්නවා B ඉන්නේ දලවශයෙන් මේ මට්ටමේ කියලා. පරිමාණ එච්චර හරිනම් කමක් නැහැ. ගන්නවා. මෙතන ඉන්නවා කියලා ගන්නවා B. B සිට මේ ජෝඩුවට තියෙන B මට්ටමේ සිට මෙන්න මෙහෙට තියෙන උස. මෙන්න මේ ටික තමයි x කියලා ගන්නවා. ඒතර මෙතනදි B යා ගැන් බිඳුවයි මෙහෙට -x ගැන් දාන මෙහෙට -x ක ඍණ කියලා තේරෙන්න ඕන උගලට. හරි. ඒතර මෙන්න මේ අවස්ථාවේදී x double dot x dot in ඉස්සරහ ඉහළ නිසා ප්‍රවේග මාක් වෙන කොහෙද මෙහෙට x dot සංයුත්තේ බර 3ක් mg මෙහෙට ආසතිය t තියෙනවා කලිනුත් ආසතියක් තන්තු වෙනවා මම ගන්නක t not කියලා හරි එතකොට පහසුම වැඩේ තමයි මම ගන්න මෙන්න මේ මට්ටම a කියලා ආයේ නැහැ ab තියෙනවා මේ ගන්නවා c කියලා මට්ටම එයාස මේ හරකන සාධාරණ අවස්ථාවේදී මෙයාගේ මට්ටම ගන්නවා d කියලා සී මට්ටමේ මම මේ සී මට්ටමේ ඉන්න සංයුත්තේට සාමෙන්න මෙයා මේ සංයුත්තර තමයි සස්තන් සීම දාන්න පුළුවන් වෙන්නේ හේතුව මේ මෙතන p සහ q ගැටුමට පෙර සහ මෙයාට දාන්න බැහැ හේතුව ගැටුමේ ශක්තිය කාණේ වුණාද කියලා අපි දන්නේ නැහැ හරියට ඒ නිසා ගැටුමෙන් පසු බද්ද වෙලා යන ජෝඩුවටයි ගැටුමෙන් පස්සේ ඉන්න ජෝඩුවට පස්සේ බද්ද වෙලා යන ජෝඩුවට තමයි දාන්න පුළුවන් වෙන්නේ නැකට ගුණ මම සී මට්ටමේ වේ ශක්තිය බිඳුව කියලා තරා ඊට ඒල විභාෂක් තියෙන දන පහළ විභාෂක් තියෙන එක හිතලා සී මට්ටම සාපේක්ෂව සී මට්ටම සාපේක්ෂව 4 පිහිටි PQ සංයුත්තර සහ 5 පිහිටි PQ සංයුත්තරයක D මට්ටමින් සක්ෂාන්ස නියමයේ දුන ඔය කියන ප්‍රකාශන ගන්න පුළුවන් ඒ බලමු මේක ඊළඟට හරි පොඩ්ඩක් මම වෙනස් කරගත්ත පොඩ්ඩක් එහාට ගත්ත එතකොට එන සක්ෂාන්ස නියමයේ දාන සී මට්ටමේ ඉන්න සී මට්ටම සාපේක්ෂව සී මට්ටමින PQ සංයුත්තර සහ D මට්ටමින PQ ට දැම්මොත් මට එනවා හයිට් එතකොට මේ අවස්ථාවේ සී වලදී මොනවද තියෙන ශක්තිය C ශක්තිය සමාන කරන D ශක්තිය වලට හරි C වල ඉන්නේ මොකද්ද චාල ශක්තියක් ඉනවා අයි සංයුත්තර ආරම්භ ප්‍රවේග ගන්න W විවේ ශක්තියක් නැහැ ශුන්‍යයි හැබැයි තන්තු කපලා ශක්තියක් තියෙනවා චාල ශක්තියක් තියෙනවා තන්තු කපලා ශක්තියක් තියෙනවා D මට්ටමේදී චාලක ශක්තියක් තියෙනවා තන්තු කපල ශක්තියක් තියෙනවා විභව ශක්තියක් තියෙනවා ඔක්කොම දේ හරි ඒක තේරෙනවා හරි සී මට්ටමේ චාල ශක්තිය සංයුත්ත ස්කන්ධේ 3m නේ PQ ඒක වෙනස් වෙන්නේ නැහැ 3m g බර තර භාගයක් 3ක් m v වර්ග නේ තොට w වර්ග w අපේ වුණා 4 8 3i g l මූල කියලා ඒකේ වර්ගය චාල ශක්තිය උත්තරයි තන්තු කොට ශක්තියක් තියෙනවා භාගයක් අපේ හුවත් තන්තුවේ ප්‍රත්‍යසමාපාංකය mg 2 මෙම අවස්ථාවේදී මොකද තන්තු ස්වභාවය දිගල් නිසා මෙම අවස්ථාවේදී අඳුන දිග දෙකක් කියලා නං තන්තු එක්ස්ට්‍රා දිග දෙකක් කියලා නිසා දෙකක් වර්ග වෙදි මේ ස්වභාවය දිග විවේ ශක්තියක් නැත ඊට පස්සේ d මට්ටමේදී චාල ශක්තිය ප්‍රවේගය ඉන්නනේ පැතරලි යන්නේ මෙහෙට උනාට මාක් වෙච්ච මෙහෙට නිසා මාක් උනේ මෙහෙට නිසා තරෙන් භාගයක් විස්කන්ධය 3m x dot වර්ග හරි චාල ශක්තිය හරි තන්තු කපඩා ශක්තිය භාගය ප්‍රත්‍යස්ථමාපංග mg
වැදීම දෙක මෙම අවස්ථාවේ තන්තු වැදි ටික කියන්නේ මෙන්න මේ ටික මෙතන මෙතන ටික ඔව් නෑ තන්තු වැදි ටික කියන්නේ මෙන්න මේ ටික මෙන්න මේ ඉරෙන් වෙන කොටස මේ ඉරි කොටස කියන්නේ අපි දන්නවා A සිට B ට දිග සම්පූර්ණ හතක් කියලා අපිට දීලා තියෙනවා AB හතක් කියලා නං හතක් කෙල් මෙතන මෙතනට මෙතන මෙතනට කොච්චරද 6ක් කෙල් නං තන්තු වැදි ටික දිග මේ ටික කියන්නේ 6කින් අඩු කරන කවුද x නේද 6ක් x වෙන l 6ක් x වෙන l හි වර්ග ඔවර්දි ඔබල වර්ධන එක 6ක් l වෙන x හරි ඒකේ වර්ග ස්වභාවික තන්තුවේ l එකත් හරි mgr දෙක අදුණු දෙකේ වර්ග බෙදීම ස්වභාවික ඔන්න තන්තු කඩන ශක්තිය විභව ශක්තිය ගියේ අප ආරම්භ කරේ මෙතනනේ මෙතනින් පල්ලෙහාට තමයි ගියේ පල්ලෙහාට ගිය දුර මෙන්න මේ ටික මේ ලෙවල් දෙක අතර පරතරය මේ පරතරය මොකද්ද සම්පූර්ණ මෙතන මෙතනට හතරක් සම්පූර්ණ එක හතක් නිසා මේ ටික තුනක් නිසා මේ ටික හතරක් එහෙනම් මේ පරතරය ඉන්නේ හතරකින් අඩු වෙනවා next නම් පල්ලෙහා නිසා විභව ශක්තිය ඍණ m කියන්නේ 3 m g පල්ලෙහාට ගිය දුර හ 4 l ඍණ x තමයි විභව ශක්තිය ඍණ හරි එතකොට මෙතන g දැන් මේක සරල කරන්න ඕනේ සරල කරන්න ලේසිම වැඩේ තමයි අංක එක කොල්ලන්ට තේරෙන්න කාටත් පොදුයි 3m නේ මේ m එක හැමෝටම පොදුයි ඒ වගේම මෙතන එනවා අපිට සරල කරලා ලියමුකෝ m හක් කළා තොල ලේසි පේනතොත් තොර මෙතන මේ තුන ඔව් නෑ කොහොමද ලියව භාගයක් 3ක් මෙතන යනවා 16 9ක් GL දන මෙතන දෙවරක් දෙක භාග භාග ලියමු කමන්නේ මෙතන 4ක් 4ක් L වර්ග බෙදීම එල්ලනත පුත් අන්න අපිට 4ක් L කියලා විතරයි සමානයි 3 බෙදීම දෙකක් x. වර්ග දන භාග භාග දෙකක් 4ක් G යට L 6 L ඍණ x වර්ග නැතුව තියෙන 36ක් L වර්ග ඍණ 12ක් Lx ධන x වර්ග ඍණ 3යි g 4ක් L ඍණ x හරි දැන් මේක සරල කරලා ඔය කියන සමීකරණ ගන්නකො හරි ඊට පස්සේ දැන් කල්පනාකාරීව ඉලක්ක මිස් කරන්න සුරු කිල්ලක් තියෙනති මෙතන 3 නම් සුරු වෙන මෙතන 3ක් වෙනවා 16 2 8ක් වෙනවා එතකොට 8ක් GL කියන්නේ කෙටියෙන් හරි මට පටලවන්න පුළුවන් හරි 3 3යි 16 2 8. ඔව් 8යි වෙන 3ක් ඉතුරු වෙනවා. හරි. මෙතන දෙවරක් දෙක හතරයි මේ හතරට අහුස් වෙලා නිකම්ම GL එකක් විතරයි. හරි. ඊට පස්සේ මෙතන 3ට 2 තාම තියෙනවා. x.r. දන. මෙතනත් තොන සුරු කරන්න පුළුවන් වන්න. උතර මේ GL G වෙදි මෙල් වාරයක් හතර කියන එක අතුල දැම්මත් හතරෙන් එක තන 36ට 4 වෙනවා 9 නැතුවත් වෙනවා 9ක් GL කියලා. එතන GL තියෙනවා. 9ක් GL. ඊපස්සේ ඒකම ගිය මෙතනට 12ට 4 වෙනවා 3 නැතුවත් ඍණ 3ක් GX. හරි. x. x වර්ගවට මේ කතන්දරය ගියත් වෙනවා අපිට GX වර්ග බෙදීම 4ක් L කියලා. ඍණ මෙතන යනවා 12ක් GL. දන 3ක් g x k හරි දැන් ඊටම පස්සෙන් තියෙන කලබල නැතුනොත් මේ දන 3 g x වලට මේ ඍණ 3 g x අහුසු වෙනවා හරි ඊට පස්සේ ඒක අහුසු වුණාන් පස්සේ يعني මේ ඍණ 3 g x ට මේ දන 3 g x අහුසු වුණාන් පස්සේ මම කරන්නේ මේ පද ටිකක් ගන්න මෙහෙට නෑ x ඩොට් වර්ග තියාගෙන අනිත් පද ටික ගන්න අනිත් පැත්තට උතරමට එනවා ආ තාසුළු වෙනවනේ මෙතන 9 GL මෙතන ඍණ 12 G ඍණ 3 GL නෝ. ඒතර ඒ ලියාගම එක. මෙදේ සුළු වෙලා ධන G බෙදීම 4 L x වර්ග. මෙහෙන් එනවා අපිට මෙතන ඒතර මෙතන සුළු නොත් මෙතන G තියෙන. මේ දෙක සුළු නොත් වෙන අපිට 3යි 11 GL වැදීම තුනක් කියලා. දැන් මම කරන්නේ මෙයා මෙයා එකපැත්තට තියාන මේගොල්ලෝ ගන්න මෙහෙට. ඒතර මට එනවා
මේක මෙහෙට ආන් පස්සේ ඍණ g බෙදීම 4 l x වර්ග 11ට 3යි ඍණ 3 මෙහෙට ආවන් ධන 3ක් වෙනවා. එතකොට 3 + 3 9 නැතහොත් එන්නේ මේ දෙක සුළු වෙලා යනවා අපිට 20යි g l බෙදීම 3ක් කියලා සමාන 3 8 2යි x ඩොට් වර්ග කියලා ගන්න පුළුවන් කැටිය. මේක සරල කරොත් ඔය කියන ප්‍රකාශන ගන්න පුළුවන් අපිට. දැන් පස්සේ x ඩොට් වර්ග සමානයි 3 8 2. මේ ඔක්කොගෙන් මෙලිට ගන්න පුළුවන් g බෙදීම 4ක් l ගත්තොත් හරියට ඇසේ මේකේ මේ g යට 4ක් l පිටර ගන්නවා. උතර වෙනවා g බෙදීම 4ක් l 80 l වර්ග යට 3 ඍණ x වර්ග කියන හරිනේ. මෙතන 4 වෙන 80යි 3 ඉතුරු වෙනවා l එකක් වෙනවා g එක එලට එනවා. උතර 80 l වර්ග බෙදීම 3 ඍණ x වර්ග වෙනවා. ඊට පස්සේ 3 8 2ක් නෑ එක වැඩි කරලා x ඩොට් වර්ග 3 8 2 ඔක්කොම වැඩි කරාම මට එනවා 2කට 2 කමන 2යි නැතහොත් g බෙදීම 6ක් l 80යි l වර්ග බෙදීම 3 ඍණ x වර්ග. හරි. ඊට පස්සේ මේක තමයි අහන සමීකරණය. එක කියලා කියමු. ඊට පස්සේ විස්තර අඳුරගන්න කියලා කියන්නේ. දැන් විස්තර අඳුරගන්න ඉස්සෙල්ලා කේන්ද්‍ර හරහත්තන වැඩි ඉවරයි. ඒත් මේ එක සමීකරණය මේ සමීකරණ දෙපැත්තම කාලය විසින් අවකලන කරන හැටි. ඒතර එක t විසින් අවකලනය කරත් අපිට නෝ මෙතන x ඩොට් වර්ගනේ. ඒතර දෙකක් x ඩොට් x ඩබල්. හරි කාලය විසින් අවකලන කරන නිසා අනිත් පැත්තට ගියොත් g යට 6l නියතයක් අතුලට ආවා. මේක අවකලන බිඳුවයි නියතයක් නිසා x වර්ගය අවකලන දෙක x x ඩොට්. අපි දන්න කේන්ද්‍රයේදී අපි කේන්ද්‍රේ නොහනවාද? කේන්ද්‍රයේදී x ඩොට් අසමාන බිඳුව කියන තර්කය පාවිච්චි කරලා පුළුවන් මේ සමීකරණය සියලුම ස්ථාන x ඩොට් වලින් බෙදන්න. ඒතර ඒ සමීකරණය x ඩොට් වලින් බෙදන ගමන් ඔක්කොගෙම x ඩොට් අසමාන බිඳුවට මේ දෙකත් අහොසි වෙනවා. ඒතර අපිට ලැබෙනවා ඊටම පාසුවෙන් මේකෙන් ලැබෙනවා ඊටම පාසුවෙන් x ඩබල් ඩොට් සමාන ඍණ g බෙදීම 6 කෙල් x කෙල්. පැහැදිලි? ඒතර කේන්ද්‍රය ලබා ගන්න පුළුවන් මේකේ x ඩබල් ඩොට් බිඳුව. නැතනම් කේන්ද්‍රයේ x ඩබල් ඩොට් බිඳුව. ඒකෙන් අපිට එනවා x සමාන බිඳුවේ කේන්ද්‍රය තියෙනවා කියලා. ඒතර x සමාන බිඳුව කියන්නේ අපි දන්නවා x - මෙතන දන්නේ. කේන්ද්‍රය තියෙන මෙතන. හරි. එතකොට එක දිහා බලුවම පේනවා අපි දන්නවා කේන්ද්‍රයේ සිට යන පුළුවන් උපරිම දුර තමයි විස්තරය කියලා කියන්නේ. ඒතර කේන්ද්‍රයේ සිට අංශ උපරිම දුරට ගියාම උපරිම දුරේදී ප්‍රවේග බිඳුව. එහෙනම් මේ එක දිහා බලුවොත් පේනවා කේන්ද්‍රය දින x වලනේ. එහෙනම් x වල උපරිමාගේ මේ සමීකරණය බලුවම දිහා බලුවම පස්සේ හේතුව ප්‍රවේග වර්ගය හැමදාම දාන්නේ. නැතොත් අගිස්සේ ප්‍රවේග බිඳුවයි. එකෙන් ප්‍රවේග බිඳුව නාම කේන්ද්‍රය යන උපරිමාගේ යන කොච්චරද? 80 වැඩිම 3 මූලයේ 80යි 80 වැඩිම අපිට විස්තර ගන්න පුළුවන් මේ කොටසේ වර්ගමූලය මං කිව්වේ 80යි l වර්ග වැඩිම 3 වර්ගමූල තමයි විස්තර කියලා පෙන්නේ. 80 80 කියන්නේ 16 කර 5යි කියන්නේ 4යි 5 3 මූල l ඔක තමයි විස්තරය කියලා අඳුර ගන්න පුළුවන්.